ආයුබෝවන් ඔබ මේ එක්ව සිටින්නේ සිත ටීවී ප්‍රධාන පුවත් ප්‍රකාශය සමගින් මම තිලින හෙට්ටි ආරච්චි ප්‍රථමයෙන් අවධානය සිරස්තල වෙත ඇතැම් මාධ්‍යන්ගේ සහ මාධ්‍යවේදීන්ගේ ක්‍රියාකලාපය අගමැතිගේ දැඩි විවේචනයට අපි ඔක්කොම නිරන් දෙලා යන්න ඒත් මේක වෙලා තියෙන්නේ ඒව කරනකම පොලිසියට විරුද්ධ දඩයම යන්න විතරක් මේ දඩයම කරන්නේ මාධ්‍ය මාධ්‍යන දඩය මොකද්ද නීති විරෝධී මත්ද්‍රව්‍ය වැටලීමට ජනපති නියමෙන් විශේෂ බුද්ධි ඒකකයක් රටවල් රැසක පැතිර යන සීකා වෛරසය ගැන බිය නොවන ලෙසට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දැන්වීමක් සංක්‍රමණිකයින් 80,000ක් රටින් පිටුවහල් කිරීමට ස්වීඩ්නය තීරණය කරයි නීති විරෝධී මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා විශේෂ බුද්ධි ඒකකයක් ස්ථාපිත කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් උපදෙස් ලබා දී තිබෙනවා. ඒ මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් වූ විශේෂ සාකච්ඡාවකට සහභාගී වෙමින්. මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහනේ 2015 වසරේ ප්‍රගතිය සහ 2016 වසරේ නව සැලසුම් පිළිබඳ සාකච්ඡාවක් ඊයේ ජනාධිපති කාර්යාලයේදී මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහනට අදාළ සියලු ආයතනවල නියෝජිතින්ගේ සහභාගිත්වයෙන් මෙම හමුව පැවැත්ුණා. එහිදී නීති විරෝධී මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා විශේෂ බුද්ධි ඒකකයක් ස්ථාපිත කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අදාළ අංශ වෙත උපදෙස් ලබා දී තිබෙනවා. නීති විරෝධී මත්ද්‍රව්‍ය පිළිබඳ පසුගිය වසරේ කතරම් වැටලීම් සිදු කළද හෙරොයින් වැනි මත්ද්‍රව්‍ය භාවිතය අඩුවීමක් සිදුව නොමැති බවට සංඛ්‍යාලේඛන පෙන්වා දෙන අතර ඒ පිළිබඳ සුවබලා කඩිනමින් වාර්තාවක් තමා වෙත ලබා දෙන ලෙසද ජනාධිපතිතුමා පොලිස් ප්‍රතිවරයා වෙත උපදෙස් ලබා දුන්නා. මත්ද්‍රව්‍ය වැටලීම් සහ නීතිය ක්‍රියාත්මක කිරීමට අදාළව පවතින නීති රීතිවල සංශෝධන අවශ්‍ය නම් කඩිනමින් ඒවා සම්පූර්ණ කර දීමටද කටයුතු කරන බවයි ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ. එබැවින්ම උතුරු පළාත තුල නීති විරෝධී මත්පැන්වල වැඩිවීමක් දක්නට ලැබෙන අතර ඒ පිළිබඳ විශේෂ අවධානය යොමු කර කටයුතු කරන ලෙසද ජනාධිපතිතුමා අදාළ අංශ වෙත උපදෙස් දුන්නා. සමෘද්ධිලාභී සිසු දරුවන් දසදහසක් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණේ ඊයේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී. මෙහිදී පැවති උත්සවය අමතමින් ජනාධිපතිතුමන් 2016 වර්ෂය රටේ ආර්ථිකය ගොඩනගන වර්ෂය බවත් එහිදී රටේ සියලු ජනතාවට සමෘද්ධිමත් ජීවිතයක් උදා කර දීම සඳහා වැඩසටහන් රසක් ක්‍රියාවට නංවන බවත් ප්‍රකාශ කළා. මේ වර්ෂය අපේ නව රජයේ සංවර්ධනයේ වර්ෂය, රටේ ආර්ථිකය ගොඩනැගීමේ වර්ෂය. අපි පසුගිය වර්ෂය බොහෝ වෙලාවට ප්‍රමුඛතාවය දුන්නේ අවශ්‍ය දේශපාලන ප්‍රතිසංස්කරණ සඳහා. ඒ අභියෝගය ජයග්‍රහණය කිරීමට අද අපිට තිබෙන්නේ රටේ දුගීභාවය, දුප්පත්කම තුරන් කරලා රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම. ඒ නිසා මේ 2016 වර්ෂය කියලා කියන්නේ අපේ රටේ ප්‍රධාන වශයෙන්ම මේ රටේ දුගීභාවය තුරන් කරන, රටේ ආර්ථික ශක්තිය ගොඩනගන සංවර්ධනයේ අපේ රජයේ පළමු වර්ෂයයි කියන එක මා ප්‍රකාශ කරන්න ඕනේ. මේ අතර ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ ජනමාධ්‍ය ආයතන සහ පුවත්පත් කලාව සඳහා වන පාඨමාලාවේ වාර්ෂික සහතික පත් ප්‍රදාන උත්සවයට ජනාධිපතිතුමා ඊයේ පස්වරුවේ සහභාගී වුණේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී. මෙහිදී සංකේතාත්මකව සහතික පත් ප්‍රදානය කිරීමද ජනාධිපතිතුමා විසින් සිදු කළා. ඇතැම් කටයුතු සම්බන්ධයෙන් ඇතැම් මාධ්‍ය ක්‍රියා කරන ආකාරය අද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ දැඩි විවේචනයට ලක් වුණා. රාජපක්ෂ රෙජිමේ යටතේ මේ ආයතන තුනම නැති කළා. අධිකරණය, පොලිසිය, මාධ්‍ය දැන් ඒවා හදාගෙන යන්න තියෙනවා. මම නැහැ කියන්නේ පොලිසිය වැරදි ඇති කරන්න ඕන. අධිකරණයේ අඩුපාඩු කොහොමද පෙන්නලා හදන්න ඕන. අපි ඔක්කොම නිරන්තරයෙන් දෙලා යන්නේ. ඒත් මේක වෙලා තියෙන්නේ ඒව කරනකම පොලිසියට විරුද්ධ දඩයම යන්න විතරක් එපා. මේ දඩයම කරන්නේ මාධ්‍ය. මාධ්‍යන දඩිය මොකද්ද? දැන් ඇඹිලි පිටියේ ওই මරණය ගැන මම කතා කරන්න. ඊට පස්සේ ඇවිල්ලා කිව්වා ඔය බලකරා කියලා මාධ්‍යවේදීන්ගේ කටු සටහන් ගන්න. මම අහනවා කවුද මේ ජයන්ත නානායක්කාර කියන්නේ? එක්නේ අයිගොඩ මැරුවාම කොහෙද නැති කරාම කොහෙද හිටියේ? ලසන්ත වික්‍රමතුංග මැරුවද්දි කතා කරාද? කරුණාකරලා මට කියන්නකො මේ මේවා ගැන කෑ ගහන මිනිස්සු. නෑ උඩිනා කියන්නේ දන්න නිසා මට එතන ඉතින් දන්නව දන්නව මම කියන්නම්. කාගේ සාක්කුවේද හිටියේ කියලා කියන්නේ? ඕක දඩෙමේ ගිය කෙන්නේ. කතරු සංසදේ දෙයියෝ සාක් උදේනේ ගහනකොට මොකද කතරු සංසදේ කරේ? දැන් ඔයගොල්ලෝ යනවනම් උසාවියට, එහෙ නැහැ කිව්වත් අපිත් යන්නම් උසාවියට. මම දෙන්නම් පෙත්තමක්, මම දෙන්නම් දියුරුම් පෙත්තමක්. ඔය එක කතරුවරේ ඉන්නවා එක මාධ්‍යවේදියෙක්ට විරුද්ධව කේලම් කියලා උස්සගෙන යන්නව සුදුව යන්නේ. මම මැදිහත් වෙලා කරේ. මමත් දන්නවා ඒ අනික් කතරුත් දන්නවා. මම කියන්නේ දේශේ නාමයෙන් ඔක සුද්ධ කරන්න. නෑ රට දේශේ නම රට. එච්චරයි.
වෙන එකක් නැහැ. ඒ දඩමේ යන්න එපා. එච්චරයි මම කියන්නේ. දඩමේ යන්න එක හරි නැහැ. ඒකට මම විරුද්ධයි. දැන් මට තව එකක් කියන්න. මේ මාධ්‍ය මට කියන්න. අධිකරණය යටත් කරනවද නැද්ද? ඇඹිලි පිටියේ අධිකරණයට අප්පුඩි ගහලා හෝමාගම අධිකරණය යටත් කරන මාධ්‍යයක් අපිට වැඩක් නැහැ. සමුන්නාන්සලා හෝමාගම අධිකරණයේ සිද්ධිය ගැන එක කතුව එකක් අද ලියලා තියෙනවද? ඔච්චර ඇඹිලි පිටියේ මට කියන්න. කීවෙන්ද ලංකාදීපෙන් ලියන්නේ? කීවෙන්ද දිවයිනෙන් ලියන්නේ? කීවෙන්ද අදපත්තරෙන් ලියන්නේ? කීවෙන්ද අද ලක්බිමෙන් ලියන්නේ? ඔය ලොකුවට කතා කරන්න යන්න එපා. තමුන්නාන්සලා ජාතිවාදය ගැන මොනවද කරන්නේ? නැගෙද ඔක්කොම ප්‍රශ්න තියෙනවා. හැම පත්තරේම මං ඔක්කොම ලටම කියනවා. අර පත්තරේ මං එන්නම් පස්සේ. රිවිලට මං කියනවා ඔක්කොම ගේම අහනවා. මං අහන මේ විද්‍යුත් මාධ්‍ය තමුන්නාන්සලා මොකද්ද හෝමාගම අධිකරණය ගැන කියන්නේ? කතුව කියලා ලියන්නේ. බෞද්ධයෝ හැටියට අපිටත් අයිතියක් තියෙනවා බුද්ධ ආගම ගැන කතා කරන්න. අපි බුදු වහන්සේගේ ධර්මය අදහන්න. අපි හැමදාම කියේ බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි. මහින්ද සරණං ගච්ඡාමි කිව්වේ ගිහි පැවිදියකට අයිතියක් නැහැ දැන් බුද්ධ ආගම ගැන කතා කරන්න. ඊයේ මොකද අබේරාමේ කතා කරේ? 20ක් 30ක් ඇවිල්ලා මාධ්‍යවේදී කී දෙනෙක් කියලා පාට බහින්න කියලා. හරි. ඔබ දාන හැම එක්කෙනාට මම කොළඹින් 100ක් දානවා. ඔබ කොළඹට ගේන හැම එක්කෙනාට මම කොළඹින් 100ක් දානවා. 1000ක් ගේන අපි ලෑස්ති දෙක අල්ලන්න. 10000ක් ගේන අපි ලෑස්ති අල්ලන්න. හිතන්න එපා මේ ජන බලය යට වෙනවා කියලා ඔය තිබුණේ රෙජිමේට. ඕකට ඔය මරණයකට ගියේ මිනිස්සු ඔය නිදහස නැති කරන්න ඉන්න නිසා ආපහු සුදුහුණු ගාලා එන්න පුළුවන් කියලා හිතන්න එපා. මාධ්‍යෙන් අහන්න. නීතිවේදී සංගමයෙන් හෝමාගම ගැන ප්‍රකාශයක් කරා. මාධ්‍ය කීයක් එතන දාලා තියෙනවද මේ ගැන? මාධ්‍ය කීයක් ඒ ගැන දාලා තියෙනවද? ඒ ගැන මම අහන්න. මම අහන්න කැමති. ඒ මොකද්ද කරන්නේ? දැන් අලුත් සෙල්ලමන්නේ පටන්ගෙන තියෙන්නේ. දැන් පටන් ගන්නවා තව සෙල්ලම. එයා දානවා මේ රණවිරුවන් මරනවා මේක. අපි කාටවත් රණවිරුවන් ගැන එද්දෙක් මාධ්‍ය කියන්නේ මාධ්‍ය ගැන. එක්නැලිගොඩ කියන්නේ කවුද? දේශපාලඥයෙක්ද? මාධ්‍යවේදියෙක්ද? එක්නැලිගොඩ ගැන මොනවාද ඔබතුමාලා ස්ථාවරයේ මාධ්‍ය මේ රට කියන්නේ විද්‍යුත් මාධ්‍යම එක එකෙන් අහන හැම එක්කෙනාගෙම. ආපවහන්න යන එනසුමානේ. හැම විද්‍යුත් මාධ්‍යෙන් මම අහනවා. එයා නැතුණේක හරිද නැද්ද කියලා මං දිවයිනෙන් අහනවා. එක්නැලිගොඩ කියන්නේ කවුද කියලා මං අහනවා. ලංකාදීපෙන් කියන්න, අදපත්තරෙන් කියන, ඩේලි මිරිකෙන් කියන්න. එයා නැති කරුව හැද මොකද්ද මේ හොමදම ප්‍රශ්නේ? එක්නැලිගොඩගේ භාර්යාවට බැන්නේ එක උසාවියේ ඉරුනිකාවක අපේ මන්ත්‍රීතුමිය ගෙනියන්න පුළුවන් පොලිසියට. ඇයි මේ මේ මොකද්ද මේක? කරුණා කළා ස්ථාවරයක් අරගන්න හැප්පෙන බොරු කියන්නේ නැතුව. අනික් සෙල්ලම මොකද්ද? දැන් දානවා. හා ඔයා රිවිර පත්‍රේ දාන්න මේක මං ඇවිල්ලා කියවන්නම්. හරි කොහරි කියවන්නම් කියලා. පත්‍ර මේක. මං අහන්නේ ඔය දඩේ මේ ගියේ එක්කෙනෙන්නේ. මං අලුතෙන් කියන්න වැඩක් නැහනේ. අය ඔක්කොම එකට එකතු වෙලා කෑවා එතන. රාජපක්ෂලා එක්ක. දැන් එනවා කතා කරන්න. අපි දන්නවා ඔකතෙන්ට දාලා ජාතිවාදය අදින්න එන්නේ. විද්‍යුත් මාධ්‍ය කියන්නේ ජනතාවටයි තියෙන. ඒක තුنين ජාතිවාදය පතුරන්න බෑ. ජාතික දිනයට විරුද්ධව ගෙනියනවා ව්‍යාපාරය. මම අහන්නම් ඔය රිවර් එකෙන් ගහලා ආපහු පත්තරේ පටන් ගත්ත ඉස්සර කාලෙම දැන් අවුරුදු 5කට ඉස්සෙලානේ දිනමිනේ ගහනවා. ඊට පස්සේ ඔක්කොම නැට කියන කියවන්න කියලා. ඔය සෙල්ලම නවත්තන්න. ඒගොල්ල ස්ථිරභාවයක් තියෙන හෙට රීරියකා වගේ කියවන්න නැතුව මං කියන එක දාන්න සම්පූර්ණ. ඒවා ඒගොල්ල පිළිතුරු දෙන්න ඕනේ. එච්චරයි මට කියන්නේ. මම දඩේ මේ ගිහින් ජාතිවාදය අදින්න එපා. ඊයේ උනේ කතාව අපි දන්නවා අබේරාම. අපිත් ලෑස්තියකට මූණ දෙන්න. අද මේ රටේ ජාතිවාදය ගෙනියගෙන විභාග කරගෙන යනවා. සතියකින් දෙකකින් තවත් අලුත් ඒවා පිට වෙන්නේ නැහැ. ඒ වෙනම මම කියන්නේ මාධ්‍යයටත් කියන්නේ කොතනද ඉන්නේ කියලා තියන්නේ කරා. මෙතන මාධ්‍යවේදීන් කණ්ඩායම් දෙකක් ඉන්නවා. එකක් ඉන්නේ නිදහස් වෙනුවෙන් සටන් කරපු අය. වික්ටර්ලායි මට බැන්නොත් ඉතින් ඒගොල්ලෝත් අපි එක සටන් කරා. ඉතින් බැනුම් අහන්න පුළුවන් පිළිතුරු දෙන්න බෑ. ඕනනම් කරුණු පැහැදිලි කරන්න පුළුවන්. ලාවේ වාගේ. ඒ දඩේ මේකේ මිනිස්සු ඇවිල්ලා දැන් පටන් ගත්තා සුදන වෙන්න. අපිටත් තියෙනවා ඒක ගැන කතා කරන්න. දැන් අලුතෙන් දාලා තියෙනවා මම දැක්ක ඉන්ටර්නැෂනල් ඉන්වෝල්වමන්ට් not ruled out. PM war crimes probe will have foreign component. මං එහෙම මොකක්වත් කිව්වේ නෑ. මේගොල්ල බලාගෙන ඉන්නේ ආණ්ඩුව වැඩයිද කැඩෙයිද කියලා. ඕක සිදු වෙන්නේ නෑ. ඒක සිදු වෙන්නේ නෑ. හැමදාම බලාපොරොත්තුෙන් ඉන්න ඉතින් මම මොනවා කරන්නද? හැමදාම දඩේ මේ ගිය මිනිස්සු මට ගෙදර යන්න කිව්වේ මිනිස්සු. දැන් හිර වෙලා ඉන්නේ මේගොල්ල ගෙදර යන්නේ කොහොඳ ඊට වඩා එකක් නෑ මට නම් කියන්න. හා පොලිසිය අඩුපාඩුකම් හදමු. අධිකරණයේ අඩුපාඩුකම් හදමු. ඒ දඩේ මේ ගිය මිනිස්සු තමන්ගේ වැරද්ද වහගන්න ඒගොල්ල දඩේ මේ යනවා නම් ඒකට විරුද්ධව අපි මාධ්‍යයට කියන්න ඕන තමුන්ව හදා හැදිලා එන්න මෙතෙන්ට එකතු වෙන්න. මෙතන ඉන්නවා මාධ්‍ය හුඟක් අය ඉන්නවා තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටියා. අනේ ඒ අයට ශක්තියක් දෙන්න. තමන්ගේ වැරදි වහගන්න මෙතන කරන්න එන්න එපා. ඒකට අපි ලෑස්ති නැහැ.
ආනයනික ටින් මාළු කිලෝග්‍රෑම් 1ක් සඳහා රුපියල් 100ක බද්දක් පැනවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රජිත සේනාරත්න මහතා පැවසුවේ දේශීය කර්මාන්තකරුවන් දිරිගැන්වීමේ අරමුණින් මෙම ක්‍රියාමාර්ගය ගත් බවයි. මේ අතර මෙවර නිදහස් දිනයේදී ජාතික ගීය සිංහල හා දෙමළ බසින් ගායනා කිරීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය තුළ සාකච්ඡා වූ බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා. යෝජනා කර අපි ශ්‍රී ලංකා අනන්‍යතාවය පිළිබඳ කැබිනට් අනුකාර සභාව පත් කර තියෙන පාර්ලිමේන්තුවේ ඒකේ අපි යෝජනා ගණනාවක් අපි ගත්තා. ඒකේ පළවෙනිම යෝජනාව මේ පෙබරවාරි 4 වෙනිදාට ජාතික ගීයේ සිංහලෙන් සහ දෙමළෙන් ගායනා කිරීම ගැන. ඉතින් අවසානයේ තීන්දුව ගත්ත ජනාධිපතිතුමත් අගමැතිතුමත් ඒ පිළිබඳව කතා කරලා අවසාන තීන්දුව ගනිමින් මේ ජාතික දිනයේදී ඒක ආරම්භ කරනවා කියලා. ඊට විරෝධයක් එල්ල වුණා නෙමෙයි කොහොමද? නැහැ. ඔබතුමාගේ මතය මොකද්ද? ගායන්න ඕනේද? අපි එදායින්දම කිව්වා ගායන්න ඕනේ කියලා. ඕක සිංහලෙන් විතරක් ගායන්න අපි ලයි මමයි වාසුදේව නානක්කාර අමතුනේ අපි දෙන්නා විරෝධය කරේ. අමතුමා විශේෂ ඉදරවක් කළා දිනුම් පිළිබඳව ඊටක රජයේ ප්‍රබලයෙන් තියෙන රාජ්‍යමය පවර සම්බන්ධ ඇතුළු ගියේ පාර්ලිමේන්තුවේදී අලුත් මන්ත්‍රීවරයෙක් වාර්තා කරා. එතුමාට ඕනේ කි ඉක්මනට ආව ගන්න. එයාත් දන්නවා. මම දන්න කමට අහනවා නෙවෙයි. ඒක ටිකක් කල් යනවා මොකද දැන් මේක බාර දීලා තියෙන ඇමරිකන් ෆෙඩරල් බැංක් රිසර්ව් එකට. ඒගොල්ලෝ කියලා තියෙන්නේ දැන් දවසකට මිලියනක් විතර ඩොලර් ට්‍රාන්සැක්ෂන් ලෝකෙ හැමතැනම තියෙනවා. එයින් එකක් තමයි මේක. ඉතින් ඒගොල්ලන්ට මේක ස්ක්‍රීන් කරගෙන හැම ට්‍රාන්සැක්ෂන් එකම යන්න ඕනේ. ඉතින් ඒගොල්ලන්ට කල් වේලාව ගත වෙනවා. නමුත් මේ ළඟදිත් ඒගොල්ලෝ ආවම කිව්වේ කිසි ප්‍රශ්නයක් නැහැ. අපි හොයලා ඔක්කොම අපි රජයට බාර දෙනවා. මේ වෙනකොට මං හිතන්නේ පරීක්ෂණ ඉවර කරන කට්ටියකට විරුද්ධව එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්න දැන් තීන්දුව කළා. කොළඹ දිස්ත්‍රික්කයේ පවුල් 2500ක් සඳහා සින්නක්කර හා බදු ඔප්පු ප්‍රදානය කිරීම අද නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. කොළඹ දිස්ත්‍රික්කයේ පවුල් 2500ක් සඳහා සින්නක්කර සහ බදු ඔප්පු ප්‍රදානය කිරීමේ උත්සවය පැවැත්තුනේ කොළඹ විහාර මහාදේවි එලිමහන් රංගපීඨයේදී. ඒ නිවාස හා ඉදිකිරීම අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම අවස්ථාව සඳහා නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල, නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න සහ කොළඹ නගරාධිපති ඒ.ජේ. මුසම්මිල් යන මහතුරුන් ඇතුළු කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක්ද සහභාගී වී සිටියා. ගරු අග්‍රාමාත්‍යතුමාගේ නායකත්වයෙන් මධ්‍යම පාන්තික ප්‍රජාව වෙනුවෙන් නිවාස ලක්ෂ 5 වැඩසටහනක් අපි ක්‍රියාත්මක කරමු. සහනදායී ක්‍රමයට ඉතාමත්ම සුළු මුදලකට නිවාස ලබා දීමේ ඒ නිවාස යෝජනා ක්‍රම දියත් කිරීම සඳහා පළවෙනි කැබිනට් පත්‍රිකාව ඉදිරි සති කිහිපය තුළ කැබිනට්ුවට ඉදිරිපත් කරලා අනුමැතියක් ලබාගෙන අඩු ආදායම්ලාභී නිවාස යෝජනා ක්‍රමය කොළඹ බල ප්‍රදේශයෙන් ආරම්භ කරනවා කියන එක මම මේ අවස්ථාවේ තමුන් ආශ්‍රය ප්‍රකාශ කරනවා. මොහොතකටවත් හිතන්න එපා මිත්‍රවරුනි, අපි තියෙන නිවාස යෝජනා ක්‍රම නවීකරණය කරලා අලුත් නමක් දාලා අලුත් මුල් ගලක් තියලා අනුන්ගේ නිවාස යෝජනා ක්‍රම වලට ප්‍රේමදාසගේ පුතා නම් උප්පැන්න දෙන්න ලෑස්ති නැහැ. අපි මුල් ගලක් තියනවා නම් එය සවි කරන්නේ අලුතෙන්ම තමුන්නාන්සලාට නිවාස පරිත්‍යාග කරන්නට කියන එක මම මේ අවස්ථාවේ සතුටින් ප්‍රකාශ කරනවා. මට අද මතක් වෙනවා රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාව ඔහු දිවසක අයිතියට ප්‍රමුඛ තැනක් දුන්නා. අද කොළඹ දිස්ත්‍රික්කයේ ජීවත් වෙන ඔබට ප්‍රසිද්ධ පාසල් වල නිවසේ උප්පු අරගෙන කියලා කිව්වා. නමුත් නිවසේ උප්පු ඉදිරිපත් කරන්න බැරි වුණ නිසා මේ ලකුණු කැපුවා. මම ඇත්තටම ස්තුතිවන්ත වෙනවා අග්‍රාමාත්‍ය රණවීර වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කළා අපේ රජයේ ප්‍රතිපත්ති ගැන. ඒකෙන් මුල් තැන දුන්නේ මේ බදු උප්පු සින්නක්කර උප්පු ලබා දීමටයි. අපි තමුන්නාන්සලා පහුගිය කාලේ අපිව මේ කොළඹ නගරෙන් අපිව අයින් කළ තිබුණ කාලයක් තිබුණා. අපේ ඉඩමේ අයිතිය ලබා දෙන්න කියලා කියන්න අපේ ඉඩම පවරගනේද? ඒක කාලයක් අපි බයෙන් ජීවත් වුණා. නමුත් ඒ කාලේ අපි අවසන් කර අපි නගරයේ එළියේ ඉඳන් බලනකොට මේක දිව්‍ය ලෝකයක් වගේ මේ නගරය අපිට පේනවා. නමුත් ජනතාව ජීවත් වෙන වතු වලට ගිහිලා බැලුවම අපි අවුරුදු ගාණක් අපි වෙනස් ජීවිතයක් අපි ගත කරන්නේ. අපි ඒකෙන් මිදෙන්න ඕනේ. අපි ඒක වෙනස් කරන්න ඕනේ. අද මම දකිනවා අඩු ආදායම් ලාභී ජීවත්වන මේ ප්‍රදේශයේ අපට ගෙවල් 60,000ක් අවශ්‍ය වෙලා තියෙනවා. ඒ නිසා නව රජයේ සංකල්පය තුළ ඉදිරි අවුරුදු 5 තුළ අඩුම තරමේ කොළඹ දිස්ත්‍රික්කයේ ගෙවල් 10,000ක් හදා නිම කිරීමට අපි සැලසුම් කළ යුතුයි.
විදුහල්පතිවරුන්ගේ වෘත්තීය අභිමානය ආරක්ෂා කිරීම වෙනුවෙන් චෝදනා එල්ල වූ අය සම්බන්ධව විනය හා විමර්ශන ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බව අමාත්‍ය අකිල විරාජ්කාරියව සම්හතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ විදුහල්පතිවරුන් සමග ඊයේ සුහද හමුවකට එක් වෙමින්. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පසුගියදා තායිලන්තයේ පැවති පුහුණු වැඩසටහනකට සහභාගී වූ විදුහල්පතිවරුන්ගේ සුහද හමුවකට සහභාගී වෙමින්. අධ්‍යාපන පද්ධතිය ශක්තිමත් කිරීමේ අරමුණින් සියලුම විදුහල්පතිවරුන්ට හා ගුරුවරුන්ට පුහුණු අවස්ථා ලබා දීම කෙරෙහි රජයේ විශේෂ අවධානය යොමු ඇති බැවින් පසුගියදා පැවති මේ විදේශ පුහුණුවට විදුහල්පතිවරුන් ඇතුළු නිලධාරීන් 32 දෙනෙකු එක්ව සිටියා. විදුහල්පතිවරයෙක් මම නම් දකින්නේ හොඳම කළමනාකරුවෙක් වෙන්න ඕනේ, හොඳ මැනේජර් කෙනෙක් වෙන්න ඕනේ. මං කියන්නේ ඔබතුමාලා මේ තමන්ගේ පාසල් අරගෙන වෙනසක් කරලා බෙන්න. මේ ශිෂ්‍යත්වයේ ඉහළම ලකුණු අරගෙන පාසල් ඇයින පාසල් හදන එක එච්චර අමාරු නෑ. ප්‍රතිඵල බෙන්නලා වීරෝ වෙලා වැඩක් නෑ. ඉතින් ඒ නිසා මේ මොනවත්ම දක්ෂකම් පෙන්වන්නේ නැති දරුවෝ අරගෙන හදලා පෙන්වන අය තමයි වැඩකාරයෝ මම දකින්නේ. පහුගිය කාලේ අපිට යම්ම තීරණ ගන්න වුණා. විශාල චෝදනා තියෙනවා මේ ශේත්‍රය සම්බන්ධයෙන්. තමුන්නාසලගේ කීර්තිය නැති වෙලා තියෙනවා. විමර්ශන කරලා විනය ශාඛාවෙන් ඉනේවා දැන් ක්‍රියාත්මක කරන්න වෙලා තියෙනවා. එතකොට දැන් අපි 15000ක් විතර අපි හිඟ ගුරුවරු බඳව ගන්නවා. කවදාවත් උමු අරන්නේ. අධ්‍යාපන පරිපාලසේ 850ක් බඳව ගන්න ගැසට් එක යවල ඉවරයි දැන් බඳව ගන්නවා. විදුහල්පතිවරු 4000 ගානක් විභාග තියලා දැන් බඳව ගන්නවා. දීලා අපි බලන්න ඉතාලම කෙටි කාලයක් තුළ අවුරුදු 5යි මේක ඇත්තටම මම නම් කියන්නේ හරියට කරනවා නම් කරන්න ඕනේ. මේ අවුරුදු 5න් අපිට මේ අර 2020 මැච් එක වගේ ගහලා මේ වැඩක් පෙන්වන්න ඕනේ පුළුවන්කම තියෙනවා. තමුන්නාසලා අපි ඔක්කොම එක ගමනක් යනවා. අභිමානවත් වෘත්තියක් වගකීමක් සහිත වින්දනයක් යන තේමා කරගනිමින් දේශීය ටෙලිනාට්‍ය එකමුතුව අද විශේෂ හමුවක් ඇඳවා තිබුණා. මෙම හමුව කොළඹ පුස්තකාල ශ්‍රවණාගාර පරිශ්‍රයේදී පැවති අතර මෙම අවස්ථාවට කලාකරුවන්, විද්වතුන්, සිවිල් සංවිධාන සාමාජිකයන් ඇතුළු පිරිසක් සහභාගීව සිටියා. ටෙලිනාට්‍ය ශිල්පීන් වර්තමානයේ මුහුණ පා ඇති ගැටලු සහ ඒවාට ලබා දිය හැකි විසඳුම් පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් වුණා. අපි මේ ටෙලිනාට්‍යවල අර්බුදය ඇත්තටම සමාජයේ අර්බුදයක් වශයෙන් තමයි මේක අපි සලකන්නේ. අපිට මුලින්ම තියෙන අර්බුදය තමයි දැන් මේ හැමෝම කතා කරලේ විදේශීය ටෙලිනාට්‍ය සඳහා වැඩි කාල තීරු හැම චැනල් එකකින්ම දීලා තියෙනවා. ඒ කොරියන් හෝ ඉන්දියන් හෝ ජපාන් හෝ මොනෑම රටක එකක් දෙබස්කවල හෝ හඬකවන්න නැතුව වෙනවා. දවසකට ටෙලිනාට්‍ය බෙන් 6යි තියෙන්නේ, 6න් 4ක්ම විදේශීය ටෙලිනාට්‍ය. දැන් අර්බුදය වලට දැනෙනවනේ එක චැනල් එකක පැහැදිලිව ටෙලිනාට්‍ය දෙකක් පෙන්වුවොත් චැනල් 7 දවසකට ටෙලිනාට්‍ය 14ක් විකාශනය වෙනවා. මේ ටෙලිනාට්‍ය 14 කියලා කියන්නේ ලංකාවේ ටෙලිනාට්‍ය සඳහා වෙන් වෙච්ච කාල තීරුව දේශීය ආක්‍රමණයක් සිද්ධ වීම. ඒතර මේක හරහා අපේ අධ්‍යක්ෂරු 14 දෙනෙකුට වැඩ නැති වෙලා තියෙනවා. මරාව ශිල්පීන් 14 දෙනෙකුට විශාල නළුවලියන් පිරිසකට මේකේ බලපෑම එල්ල වෙනවා. මේ ටෙලිනාට්‍ය හරහා මේ රටට වෙන විදේශීය බලල්ලක් දික් වෙන භාවය. 2000 ඉඳලා 2007 වෙනකන් ලංකාවේ ටෙලිනාට්‍ය වල විකාශනින් රේටින් කොහොමද තිබුණේ කියලා බැලුවොත් එහෙම කෙනෙකුට අපිට තේරෙනවා 2000 වසර වෙනකොට ලංකාවේ ප්‍රේක්ෂකයාගේ රසඥතාවය මිනිසුන්ගේ ෘජුගතය තිබුණේ ලංකාවේ දේශීය ටෙලිනාට්‍ය බලන්න. ඒක රස විඳින්න. හැබැයි ඒ වෙනකොටත් අර ඊය ටෙලිනාට්‍ය වල ආభాෂයෙන් යුතු ටෙලිනාට්‍ය වෙමින් තිබුණා. ඒවට රේටින් එක 30යි තිබුණේ. අපේ සිංහල නාට්‍ය අතික්‍රමණය කරලා තියෙනවා 2007 දී. හැම නාලිකාවම මේ රේටින් කියන මාෆියාව මත ඉඳගෙන මේ විදේශීය ටෙලිනාට්‍ය ගෙනහලා දාලා ලංකාවේ ටෙලිනාට්‍ය වල තියෙන ගුණාත්මක ටෙලිනාට්‍ය වල තියෙන රේටින් එක අඩු කරලා දේශපාලනික උපක්‍රමයක් හරහා කොරියාවේ ටෙලිනාට්‍යයි මෙතරම් මේ ලංකාවට එන්න පටන් ගන්න. ඒකට දැන් ඒ හරහා වෙන අනිකුත් ආක්‍රමණය මොකක්ද? අපි වෙළඳපොළ දිහා අරන් බලන්න. අපි වෙළඳපොළ ඒ වෙනකොට චංගු මිහි කොණ්ඩිකානි කොණ්ඩිකූර විකුණන්න පටන් ගන්නවා. අනුරාධපුරයේ පොලේ ඉඳලා දෙල්ගඳ පොළ දක්වා. ඒතකොට මේ ලංකාව වටේම මේ ගොල්ලන්ගේ භාණ්ඩ හා සේවා අලවියක් සිද්ධ වෙනවා. අපිට දෙන්න ශ්‍රී ලංකාවේ සියලුම නාලිකාවල විකාශන කාලයෙන් 80%ක් දෙන්න, 120%ක් පමණක් දෙන්න එම ටෙලිනාට්‍ය. මෙම හමුවේදී කලාකරුවන් රසක් වර්තමානයේ පවතින ටෙලිනාට්‍ය අර්බුදය පිළිබඳව අදහස් දැක්වූ අතර ඒ පිළිබඳ තොරතුරු හෙට සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් ඔබ වෙතගෙන ඒමට අප සූදානම්. මේ දිනවල ලතින් අමරිකානු රටවල පැතිර යන බවට වාර්තා වන සීකානම් වෛරසය පිළිබඳ ශ්‍රී ලංකාවාසීන් අනියත බියක් ඇතිකර නොගත යුතු බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය අවධාරණය කරනවා. ඒ සීකා වෛරස් උණ රෝගය පිළිබඳ විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින්
එදහස් නමසය හතලි සත වසරේදී උගණ්ඩාවේ රීසස් වඳුරන් ඇසුරින් සීකාවෛරසය මුලින්ම නිරීක්ෂණය කරන ලදාතර එදහස් නමසය පනස්තක වසරේදී මෙමරෝගේ උගණ්ඩාව හා ටැන්සානියානු ජාතීන් අතර මුලින්ම හටගෙන ඇති බවට වාර්තාාවනවා. ඉන් අනතුරුව මෙමරෝගකාරක වෛරසය අප්‍රිකාව අමරිකාව ආසියාව හා පැසිපික් දූපත් අවටින් විටින් විට වාර්තාාවී තිබෙනවා. දෙදහස් දාහතර වසරේදී චිලි දේශයෙන් නැවතත් වාර්තාාව මෙමරෝගිය දෙදහස් පහළ වසරේදී දකුණු අමරිකාවේ බ්‍රසි ලෙසා කොළොම්බියාවෙන්ද වාර්තා වුණා. මේ සමගම දකුණු අමරිකානු රටවල් 13කින් පමණ සීකා වෛරස් ආසාධිත රෝගීන් වාර්තා වී ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. මෙම රෝගය ඊඩ්ස් ගණයේ මදුරුවන් මගින් ව්‍යාප්ත වන අතර ඩෙංගු කහවණු හා චිකන්ගුන්යා වැනි රෝගද මෙම රෝගකාරක මදුරුවා මගින් ව්‍යාප්ත වනවා. කෙසේ වෙතත් සීකා වෛරසය ආසාදනය වූ විට උණ සමේ කුෂ්ඨ ඇතිවීම හන්දි වේදනාව සහ ඇස් රතුවීම යන රෝග ලක්ෂණ ප්‍රධානව ඇතිවන අතර හිසරාදය මස්පිඩු වේදනාව කකුල් ලිදිමීම හා ඇස්සවට ඇතිවන වේදනාකාරී තත්ත්වයන්ද මෙම රෝගකාරකය ආසාදනය වූ රෝගීන්ට ඇතිවෙනවා. මෙය බරපතල රෝගී තත්ත්වයක් නොවන අතර රෝග ලක්ෂණ දින දෙකේ සිට දින හතක් දක්වා පැවතිය හැකි. මෙම වෛරසය ලේ පරීක්ෂාව මගින් හඳුනාගත හැකි අතර වෛරස් සම්බන්ධ සිදුකරනු ලබන තාක්ෂණයෙන් ඉහළ පරීක්ෂාව සිදුකිරීමෙන්ද වෛරසය හඳුනාගත හැකි. සාමාන්‍යයෙන් සීකා රෝගය සුළු රෝග ලක්ෂණ ප්‍රමාණයක් පෙන්වන අතර හොඳින් විවේක ගැනීම ප්‍රමාණවත් පරිදි දියර වර්ග භාවිතය මෙන්ම උණ සහ වේදනාව සමනය කිරීමට පැරසිටමෝල් ඖෂධ භාවිතා කිරීම රෝගයට ප්‍රතිකාර ලෙස නියම කර තිබෙනවා. කෙසේ වෙතත් මෙම රෝගය සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගන්නා ලෙසත් ඩෙංගු රෝගය මර්ධනයට භාවිතා කරන ක්‍රමවේදයන් සීකා රෝගය පාලනයටද උපයෝගී කරගන්නා ලෙසත් සෞඛ්‍ය අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ආබාධ සහිත පුද්ගලයන් පිළිබඳව ජාත්‍යන්තර මට්ටමින් පවත්වන ලද සමීක්ෂණ තොරතුරු එළිදැක්වීම හා ජාත්‍යන්තර සම්මන්ත්‍රණය ඊයේ ආරම්භ වුණා. දෙදිනක් පුරා මෙම සමුළුව අමාත්‍ය එස්.පී. දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනවා. දැනුම කළමනාකරණය සඳහා වූ ජාත්‍යන්තර ආයතනය මගින් ප්‍රථම වරට සංවිධානය කරනු ලබන ආබාධිතතාව සහ පුනරුත්ථාපනය පිළිබඳ ප්‍රථම ජාත්‍යන්තර සමුළුව කොළඹ ගලධාරි හෝටල් පරිශ්‍රයේදී ආරම්භ වුණේ සමාජ සවිබලගැන්වීම් හා සුබසාධක අමාත්‍ය එස්.බී. දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ සඳහා අමරිකානු එක්සත් රාජ්‍යයේ බ්‍රැන්ඩම් විශ්වවිද්‍යාලයේ විශේෂ දායකත්වයක් හිමිවන අතර මෙම සමුළුව සඳහා රටවල් 15ක පමණ නියෝජිතයින් එක්ව සිටියා. ආබාධිතතාවයෙන් මිදීම සහ අභියෝගතා හඳුනා ගැනීම මෙම සමුළුවේ තේමාවයි. I would like to welcome all the delegates. First annual World Disability and Rehabilitation Conference. 2016 ආබාධිත හා පුනරුත්ථාපන වාර්ෂික සමුළුව වෙනුවෙන් පැමිණි විදේශීය නියෝජිතින් වන ඔබතුමන්ලා ගෞරවයෙන් පිළිගන්නවා. මගේ අමාත්‍යාංශය සමාජ සවිබල ගැන්වීම සහ සුබසාධන අමාත්‍යාංශය. මෙම අමාත්‍යාංශය යටතේ සුවිශේෂී කාර්යයන් රැසක් සිදුවනවා. ඇත්තෙන්ම මම සුබ පතනවා 2016 ආබාධිත සහ පුනරුත්ථාපන වාර්ෂික මහා සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීම සම්බන්ධයෙන්. අගය කරනවා මේ සමුළුව සඳහා පැමිණි ඔබතුමන්ලාගේ සහය තුළින් අපට හැකි වේවි පීඩාවට පත් රටවල් සඳහා සහය ලබා දෙන්න. Various countries and institute to make this conference a success. දවසේ පුවත්පත් විපරම දැන්. ලංකාදීප ඒස්.පී. ඉහළ මහලින් සැමියා බිමට තල්ලු කළා. සුබිත්ගේ බිරිය කියයි. සාක්කියේදී කියවුණු අය අත්අඩංගුවට ගන්න ඇඹිලිපිටියේ අතිරේක මහේස්ත්‍රාත් නියෝග කරයි. මැරයෝ දක්ෂිණ අධිවේගයට පැන යකා නටතේ. වාහන 8කට දැඩි හානි. සාදයකදී බීලා ආරක්ෂක වැටෙන් පැනලා. දිවයින රජයේ පනත් කෙටුම්පත් දෙකක් හස් කරගනි. විදෙස් විනිසුරුවන් අත්‍යවශ්‍යයි. අමරිකානු රජය කියයි. දිනමින දේශපාලන ප්‍රභූ පවුලේ ඩුබායි බැංකු ගිණුම් තුනේ වාර්තා රටට හෙළි කරන්න. ජවිපේ නායක අනුර කුමාර දිසානායක. විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන්ගේ ගැටලුවලට විසඳුම් දෙන්න අගමැති නියමයෙන් විශේෂ නිලධාරියෙක්. ලක්බිම සුමිත් පහලට තල්ලු කළ බව තහවුරු වන තවත් සාක්ෂි දෙකක්. පොලිසිය භාර ඇමති ඖෂධ මිල පහලට. මෞබිම කොළඹ තරු පහේ හෝටල් බැංකුවලට දාපු විදෙස් මුදල්වල හොර සල්ලි අහුවෙලා පරීක්ෂණ ඉදිරියට ගෙන යන්න CID ඇමරිකාවෙන් උදව්වillයි. කොටදෙනියාව පොලිසියේ ස්ථානාධිපති ඇතුළු පහකට පළාතෙන් යන්න වෙයි.
පසුගිය වසරේ සිය රටට ඇතුළු වූ විදෙස් සංක්‍රමණිකයින් 80,000ක් යළි හරවා යැවීමට ස්වීඩනය තීරණය කර තිබෙනවා. පසුගිය වසරේදී සිය රටට ඇතුළු වූ විදෙස් සංක්‍රමණිකයින් 80,000ක් යළි හරවා යැවීමට ස්වීඩනය තීරණය කර තිබෙනවා. ස්වීඩන් බලධාරීන් පවසන්නේ ඉදිරි වසර කිහිපය තුළදී මෙම සංක්‍රමණිකයින් පිරිස ගුවන්මගින් සිය රටවල් වෙත පිටත් කරන බවයි. සංක්‍රමණිකයින් 60,000ක් සඳහා ආරක්ෂාව සැපීමට පසුගිය වසරේදී ස්වීඩනය තීරණය කර තිබු නමුත් සංක්‍රමණිකයින් රටට ඇතුළු වූ සංඛ්‍යාව 80,000ක් පමණ වෙනවා. එමෙන්ම 2015 වසරේදී සරණාගත භාවය අපේක්ෂාවෙන් විදේශිකයින් 163,000ක් ස්වීඩනයට අයදුම්පත් යොමු කර තිබෙනවා. අදට ඔබෙන් සමුගන්නවා හමුවෙමු හෙටත් රාත්‍රී 7:30ට. සුබ රාත්‍රියක්.